මේ දිනවල ඊශ්‍රායලය සහ ලෙබනන් අතර ඇති වෙලා තියෙන යුදමේ තත්ත්වය සම්බන්ධයෙන් බලනකොට මෙරට සිටින ජනතාව දැඩි වශයෙන් විමසීම් කරනවා විදේශ නීති කාර්යංශයෙන් සහ තානාපති කාර්යාලවලින් අපිට අවශ්‍ය වෙන මේ අවස්ථාවේදී ජනතාව දැනුවත් කරන්න කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට ඊශ්‍රායලය හෝ ලෙබනනයේ සේවය කරන කිසිදු ආකාරයක අනතුරක් මේ යුදමේ තත්ත්වය තුළ ඇති වෙලා නැහැ. ඒ වගේම තමයි අපි නිරන්තර තානාපති කාර්යාල දෙකම මේ රටවල්වල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල තානාපතිතුමා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ආරක්ෂාව සහ සුබ සාධනය සම්බන්ධ අවශ්‍ය කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි ලෙබනනයේ රාජ්‍ය ගත්තොත් එහෙම 7600ක් පමණ සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඒ වගේම ඊයේ දින වෙන විට 30 දෙනෙක් පමණ තමන්ගේ යම් කිසි ආකාරයක පහසුකම් සැපීමට අවශ්‍ය බව දන්වලා තියෙනවා. ඒ අනුව ගරු තානාපතිතුමතු කාර්මණ්ඩලය විදේශ ගතු අමාත්‍යාංශයේ උපදෙස් ඇතිව ඔවුන් ස්ථාන දෙක මේ වන විට රඳවලා තියෙනවා සහ ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සියල්ල ලබා දීමට කාර්යංශය සහ විදේශ ගතු අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. ඒ අනුව ඔවුන්ට ඒ පහසුකම් සලසනවා සහ යම් කිසි කෙනෙකුට මේ රටවල් දෙකේ කිසියම් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා නම් තානාපති කාර්යාලය හා සහසම්බන්ධ වෙන කෙනෙක් ඉල්ලීම අපි ඔබෙන් කරනවා. ඒ වගේම මෙරට සිටින ඥාතීන්ට හැකියාව තියෙනවා තමන්ගේ ඥාතිය සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටලුවක් තියෙනවා නම් 1989 කියන අපේ කෙටි දුරකථන අංකයට කතා කරලා අපිට දැනුම් දෙන්න. මොකද මේ අවස්ථාවේදී මේ කරන සියලු විමසීම් සම්බන්ධයෙන් අපි ක්ෂණික ප්‍රතිචාර දක්වන කාර්යංශයේ විදිහට ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදිහට අපි සියලු ආකාරයේ කටයුතු කරනවා. කිසියම් ශ්‍රී ලාංකිකයෙකුට මේ අවස්ථාවෙන්ට ලංකාවට පැමිණීමට අවශ්‍යයි නම් ඔවුන්ට හැකියාව තියෙනවා තානාපති කාර්යාලය හා සහසම්බන්ධ වෙන. ඒ වගේම බලන්න ඕනේ වැදගත්ම දේ තමයි වාණිජ ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක වෙන ආකාරය. මේ වන විට අපි ලෙබනනය ගත්තොත් එහෙම මිඩ්ල් ඉස්ටර්න් එයාලයින් කියන එක සේවාව වාණිජ ගුවන් සේවා ක්‍රියාත්මක වෙනවා ලෙබනනට අය. ඒ පමණයි මේ වන විට ක්‍රියාත්මක වෙන. ඒ වගේම අපි දකිනා ගුවන් ගමන් ගාස්තු ඉහළ ගියක් ගන්න මොකද ඉල්ලුම වැඩි නිසා. කොහොමනත් ඔබට හැකියාවක් තියෙන තවදුරටත් අවශ්‍ය නම් ලංකාවට පැමිණීමට මිඩ්ල් ඉස්ටර්න් ගුවන් සේවාවේ සේවා ලබාගෙන මෙරට පැමිණීමට හැකියාවක් තියෙනවා. ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඔවුන් වරින් වර ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමක් රටවැසියන් සහ විදේශිකයන් සම්බන්ධයෙන් සිදු කිරීම කරනවා. අපි හැම වෙලාවෙම කියන්නේ මේ ලබා දෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න කියන එක. උදාහරණයක් විදිහට සයිරන් නලාහඬ ඇහෙනකොට විනාඩි 2ක් 5ක් අතර කාලයක් ඇතුළත තමන්ට ළඟම තියෙන සුරක්ෂිත ස්ථානයකට යන්න කියන එක කියනවා. ඒ වගේම සීමාවල් පනවලා තියෙනවා මේ වෙනුවට ඊශ්‍රායල් රජය විසින් 30කට වැඩි ප්‍රමාණයක් බාහිර ස්ථානවල ගැවසෙන්න බෑ කියන එක. ඒ වගේම අභ්‍යන්තර එහෙම නැත්නම් හෝල්වල වගේ ස්ථානවල 300කට වඩා වැඩි ප්‍රමාණයක ඒක රැසි වෙන්න බෑ කියන එක. මේ ලබා දෙන උපදෙස් වලට ආරක්ෂිත විධිවිධාන වලට අනුගත වෙලා තමන්ගේ ජීවිතවලට මේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ ඒ ආරක්ෂාව සලසා ගැනීමට අනිවාර්යෙන් අපි ඔබ හැමදෙනාම කටයුතු කරන්න ඕනි. විශේෂයෙන්ම මේ දවස්වල නිවසින් බැහැරව එහෙම නැත්නම් සේවාස්ථානයෙන් බැහැරව ගමන් බිමන් යාම හැකියතාක් අඩු කරන්න කියන ඉල්ලීම කළා තියෙන ඒ රජයෙන්. ඒ අනුව ඒවට අනුගත වෙලා මේ තියෙන වාතාවරණය පහව යනතුරු තමන් හොඳින් රාජකාරිය කරන්න කියන ඉල්ලීම අපි ඔබගෙන් කරනවා. ඒ වගේම මෙරට සිටින ඥාතීන් පිළිබඳ හැම වෙලෙම සහසම්බන්ධ වෙලා ඔවුන් එක්ක සංනිවේදනය තියාගන්න කියන ඉල්ලීමත් අපි ඔබෙන් කරනවා. உடனுக்குடன் தெரிந்து கொள்ள உடனே சப்ஸ்கிரைப் பண்ணுங்க.